ඉන්දියාවේක තිබුණු පළවෙනි ටෙස්ට් තරඟයේ පළවෙනි ඉනිමේ මුල් කඩළු හතරම ගත් එනුවන් ප්‍රදීප්. ප්‍රදීප් මේ තරඟයට ආවේ ආබාධ හොඳ වෙලා සහභාගී වෙන පළවෙනි තරඟයේ විදිහට. පළවෙනි ඉනිමේ ඉන්දියාවට එරෙහිව යවපු පන්දුවාර 133න් 31ක් මෙහෙුවේ වේග පන්දු යවන්නේ කුණු නුවන් ප්‍රදීප්. ගාල්ල වගේ දැඩි හිරු රශ්මියක් තියෙන ක්‍රීඩාංගණයක ඕවර් 31ක් යවනවා කියන්නේ වේග පන්දු යවන්නෙකුට ලෙහෙසි දෙයක් නෙවෙයි. ප්‍රදීප් මේ තරඟයේදී තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නත් සමත් වුණා. ඒ සුවිශේෂ පන්දු යැවීමට පස්සේ ප්‍රදීප් මාධ්‍යවලට කිව්වේ මේ වගේ කතාවක්. මම කඩළු හතර බැගින් අවස්ථා 6කදී අරගෙන තිබුණා. නමුත් පළවෙනි වරට කඩළු පහක් දවා ගැනීමට හැකියාව ලැබුණේ. ඇත්තටම මට සතුටුයි. මම හිතන්නේ මේ තරඟයේදී තමයි මම ක්‍රියාත්මක කළ සැලැස්ම හරියටම හරි ගියේ. පළමු දිනේදී එතරම් හොඳින් පන්දු යැවුවේ නැති වුණත් දෙවෙනි දිනේදී හොඳින් පන්දු යැවුවා. ඉන්දියාවට එරෙහිව මුල් පෙළ කඩළු හතරම ප්‍රදීප් දවා ගන්න ඉන්දියාව ලකුණු 600ක් වගේ ලොකු ලකුණු ප්‍රමාණයකට යන්න හේතුව අපේ පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු යැවීම කියලා තමයි ප්‍රදීප් නොකියා කිව්වේ. නුවන් ඉන්දියානුවේ කඩළු 6ක් ගනිද්දී විරාට් කොහ්ලිගේ කඩළුත් ඒ අතරේ තිබුණා. චැම්පියන්ස් කුස්ලානේදීත් ඉන්දියාව එක්ක තිබුණු තරඟයේදී කොහ්ලිගේ කඩළු ගත්තේ නුවන්. ඒ ගැනත් නුවන් අදහස් දක්වලා තිබුණා. ඇත්තටම මම කඩළු 6ක් දවා ගත්තත් ඉන්දියානුවන් ලකුණු 600ක් ලබා ගැනීමෙන් අපේ පන්දු යැවීම හොඳයි කියලා කියන්න බෑ. වේග පන්දු යවන්නෙක් ලෙස අපිට පන්දු වර 16ක් 17ක් යවන්නට මහන්සි. ඒත් මේ තරඟයේදී මහන්සි නොබලා හිතේ හයියෙන් පන්දු යවුව නිසා කඩළු 6ක් දවා ගත්තා. විශේෂයෙන් විරාට් කොහ්ලි වගේ ලෝකයේ සිටින හොඳ ප්‍රතිකරුවෙකු දවා ගැනීම ලොකු සතුටක්. ඔයා හිතන්නේ තරඟාවලිය ඉස්සරහා තරඟවලදී කොහ්ලි දමනය කරන්න ප්‍රදීප්ට පුළුවන් වෙයිද? තරඟාවලියේ කොහ්ලි වැඩිම වතාවක් දවා ගන්නේ කවුද කියලා අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න. තරඟාවලිය සිදුවෙන සුවිශේෂී සිදුවීම් බලන්න අපේ YouTube channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.